දොළහක් කාලයක් තියෙනවා. අර නියෝජ්‍ය කතානායකතුමනි, මම මුලින්ම කැමති අවධානය යොමු කරන්නට 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්. මෙම ගරු පාර්ලිමේන්තුවේ 2019 5/7 දින ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා ඉදිරිපත් කළ තියෙනවා කල්පන අවස්ථාවේ යෝජනාව. ආයි 2019 5/9 මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා, 2009 5/23 ගරු විමල් රත්නායක මැතිතුමා, 21/3/10 ජයන්ත වීරසිංහ මැතිතුමා, 21/4/21 වෛද්‍ය කාවින්ද යාවදින මැතිතුමා, 23/9/21 ගරු නිරෝෂන් පෙරණ මැතිතුමා කල්පන අවස්ථාවේ යෝජනාව. ආපව සාවරණික 27/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කළා තිනවා 19/5/24 මයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, 19/6/7 ගරු අරුණ කුමාර දිසානායක මැතිතුමා, 24/4/1 ගරු සරජිත් ප්‍රේමදාස මැතිතුමා. දැන් මේකේ ගත්තොත් මේ මංගාව ලේඛන තිනවා මේ පාර්ලිමේන්තුවේ මේ සිද්ධිය වුණ දවසේ ඉඳලා මේ දක්වා කල්තබන අවස්ථාවේ යෝජනා සහ අනිකුත් යෝජනා සහ කතා කරපු වාර ගණන් සහ 2019 4/23 වෙනිදා ඉඳලා මේ 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 අද දක්වා මේ පාර්ලිමේන්තුවේ මේ අදාළ වෙළුම් කාණ්ඩ කලාප මේ ආදී වශයෙන් මන්ත්‍රීතුමන්ලගේ නම් ගම් එක්ක මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මට සභාගත කරන්න පුළුවන් මේ තරම් දිග ලයිස්තුවක් තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් කතා නොකරපු මන්ත්‍රීවරයෙකුත් නැහැ. දැන් මම මේ කරුණ ඉදිරිපත් කළේ මේ සම්බන්ධයෙන් 19/4/21 ඉඳලා දැන් අද 24 අප්‍රේල් මාසෙත් පහුවල දැන් අවුරුදු 5ක් ඉවරයි. මේ 5 තුල කොයිතරම් කතා කරලා තියෙනවද කියන එකයි මට පෙන්ලා දෙන්න ඕනකම තිබුණේ. දැන් ඊළඟට මේ සිද්ධිය සම්බන්ධයේ සිද්ධියේදී 269 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. 500කට ආසන්න පිරිසක් මං ඉන්න මං කියන්නම්. 500කට ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා. මේන් 45 දෙනෙක් විදේශිකයෝ. 45ක් විදේශිකයෝ. දැන් මේකේ ගත්තොත් එහෙම මෙතන සිද්ධීන් සිදුලා තිනු 9ක්. මේ සිද්ධීන් 9 ඒවැ නම් තිනවා මේ සිද්ධියට සම්බන්ධ වූ අය කවුද කියලා. එයාගේ උපන් තැන තිනවා, ලොකේෂන් එක තිනවා ඇටැක් කරපු. එතකොට කිතුණු දේවස්ථාන 1, 2, 3 3 ප්‍රධාන වශයෙන්, ඊළඟට Kingsbury Hotel, Shangri-La Hotel, Cinnamon Grand, I Shangri-La, Tropical Inn, Mahavila Gardens. මේ ආදි වශයෙන් මේකට 9 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ප්‍රහාරකරුවන් සහ pregnant wife of Muhammad Ibrahim, Gilha Muhammad. She detonated her bomb killing herself and her 3 sons and 3 police officers during the police raid of her home in Demetagoda. එතකොට මෙයා කවුද? මෙයා මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් දෙමඩකොඩ. මේ සහෝදරින් දෙන්න. සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් එකේ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ශංගිලා. මේ දෙකේම ඩෙටොනේටර්ස් පත් කරගත්ත මේ දෙන්නගේ එක්කෙනෙක්ගේ බිරිඳ තමයි ආපහුව ඩෙටොනේට් කරගත්තේ දා හිටන් දෙමඩකොඩදී. දැන් මේ සම්බන්ධයෙන් අපි මම මෙතෙන්දි පැහැදිලිව කියන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි, 1983 ඉඳලා LTT ත්‍රස්තවාදී අවසන් කරන තෙක් තිවිච්ච හැම මැතිවරණයකම ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයක ප්‍රධාන සාධකයෝනේ LTT සංවිධානය. යම් යම් වකවානුන් තුල දැන් ප්‍රේමදාස් ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා කිව්ව දෙකොඩ පළක් පත් වෙන විලක්වක් මට දුන්නේ කියලා. එහෙන් දකුණේ ත්‍රස්තවාදී, එහෙන් උතුරේ ත්‍රස්තවාදී. එහෙම තිබුණේ. ඡන්ද මධ්‍යස්ථාන පිහිටවල තිබුණේ දෙකේ සීමාවේ මීටර් 100ක් ඇතුළත. එතකොට මේ පැත්තේ චෙක් කළා, එතනින් කඩුල්ල පැනලා ගිහිල්ලා අනිත් පැත්තෙන් ඡන්ද දාලා ආයෙ එන්න ඕනේ. මේ ඉතිහාසය බොහෝ දෙනාට අමතකයි. මට පෙන්වන්න ඕනේ කියලා තිබුණේ 83 ඉඳලා 2015 මැතිවරණය දක්වා 15 හැර ඊට පෙර තිබිච්ච හැම ජනාධිපතිවරණයක්ම හැම මහමැතිවරණයකම ප්‍රධාන සාධකයේ වුණේ LTT සංවිධානය. ඒක පදනම් කරගෙන තමයි ඡන්ද වැටීම, ඡන්ද වැලැක්වීම, දේශපාලන ක්ෂේත්‍රයේ මාතෘකා මේ සියල්ලම
දැන් ඒක එතනින් ඉවර වුණා 2015 මැතිවරණයේ ඒකේ බලපෑමකින් තොරව බොහෝ දුරට සිදු වුණා කියන එකයි මතය ජනාධිපතිවරයා සහ මහමැතිවරයා ඊට පස්සේ එතනින් එහාට එනකොට 2019 මේ ඇති වෙච්ච බෝම්බු සිද්ධියත් එක්ක ඒ පොදු මතයක් ඔබතුමාලා කියන්නේත් ඒකම තමයි ඒක තමයි පොදු මතය ඒකත් එක්ක තමයි ඊළඟ මැතිවරණේ ප්‍රතිඵල දින්දුනේ ඒකනේ කියන්නේ දැන් දැන් මොකද්ද කරන්නේ දැන් ඊළඟ මැතිවරණේ තීන්දුවට බලපාන්නේ මේකමයි කියන එක තමයි දැන් මේ කියන්නේ දැන් මේ දවස් ගණනාවක් මම පෙන්වලා දුන්න පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තාවේ කල්තැබීමේ සහ අනිකුත් යෝජනාත් ඔක්කොම ගත්තාම මේ දින තුනේ අවසාන වශයෙන් ගෙන හර දක්වන කරුණුත් ගත්තාම හරි මේ බොහොම එකිනෙකට තියෙන සහසම්බන්ධතාවය පැහැදිලි දැන් මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ මම කියන්නේ අපි මහජන නියෝජිතව හැටියට මේ කරුණු පිළිබඳව සංවේදී ආගමික නායකත් සංවේදී මොකද තමන්ගේ මේ විශේෂයෙන්ම කිතුණු භක්තිකින්ගේ දේවස්ථානට පහරෙල්ල කිරීම ඒකට පාස්කු ඉරිදා වගේ දිනයක් තෝරා ගැනීම ඊළඟට ඒකත් එක්ක ඒ ආගමික නායකින්ගේ වගකීමක් තියෙනවා තමන්ගේ මියගිය ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා දෙන්න සත්‍ය ගවේෂණය කළා ඒ පිළිබඳව හෙළිදරව් කරගන්න ඒ වගකීම මේ සියල්ල පිළිබඳව මට අවබෝධයක් තියෙනවා ඒ සංවේදීතාවෙන් තමයි කතා කරන්නේ හැබැයි දේශපාලඥ මොහොයලට කතා කරන්නේ ඒ සංවේදීතාවෙන් නෙවෙයි මං ඒකයි කිව්වේ 83 ඉඳලා 2015ට පෙරතිවිච්ච හැම මැතිවරණයකම පස්සුතේ වුණේ එල්ටීටී සංවිධානයේ වගේම දැන් 2019 මැතිවරණ ඉඳලා ඉදිරියටත් මේක අවසන් වෙනකම් මේක තමයි ප්‍රස්තුතේ වෙන්නේ ඒක නිසා අපි මේ පිළිබඳව සංවේදී වෙන්න ඕනේ පරීක්ෂා වෙන්න ඕනේ සත්‍ය තත්ත්වය හෙළිදරව් කරගන්න ඕනේ මේ කරුණු ගණනාවක් දැන් මේ සිද්ධිය වෙච්ච ගමන්ම වෙන මුකුත් උන්නේ නැහැ මේ සිද්ධුනේ 2019 අප්‍රේල් 21 හරි ඒ ආසන්නයේ ටික ඒ ආසන්නයේ රූපවාහිනියේ ওই තින සියලුම විද්‍යුත් නාලිකා ටික අරගෙන ආපස්සට ගිහිල්ලා දැන් ওই රූපරාමු ටික අරන් බලන්නකෝ තිවිච්ච ප්‍රවෘත්තිපත් සාකච්ඡා ඒවට සහභාගී වෙච්ච මැතිවරු එහි පළ කරපු අදහස් මේ ඔක්කොම ගන්නකෝ දැන් හිටපු ආරක්ෂක ලේකම් කෝනේ ගහන බව දන්නවා මෙහෙම ගහයි කියලා දන්නේ නැහැ කියලා කිව්වනේ හරි දැන් එතුමාට සුප්‍රීම කෝට් එකේ මානව හිමිකම් නඩුවේදී වන්දි ගෙවන්නත් උනා එතකොට ආරක්ෂක ලේකම්වරයා දනගෙන හිටියානම් ඒ වෙලාව හිටපු විදාගෙන උදේ ඉන්න හේතුවක් නැහෙනේ එතකොට මේ සිද්ධිය වෙන එක වළක්වා ගන්න එක පැත්තකින් තියලා දැන් කතා කරන්නේ වළක්වා නොගැනීම ගැන නෙමෙයි දැන් කතා කරන්නේ සිද්ධිය වුණා සිද්ධිය මේක වෙන්නයි කියලා මේක ඒ වෙලාවේ වළක්වා ගත්තනම් එදාම මීට වඩා හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න තිබ්බා හැබැයි ඒක වුණේ නැහැ ඉතෝ ඒකකටත් මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ මම දන්නේ නැහැ අපි ඒ වෙලාවේ ආණ්ඩුව හිටියෙත් නැහැ ආණ්ඩුව ඇමතිවරුත් නැහැ විධායකයත් එක්ක හිටියෙත් නැහැ දැන් එතකොට ඒකේ වින්න අය තමයි නේද කරුණ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ මේක බලාගෙන ඉන්න ජනතාව තීන්දුව කරයි මොකද්ද මේක කියන්නේ ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දීර්ඝ කාලයක් ගන්නෙ නැහැ මේක සංවේදී කාරණයක් හැමෝම මේ ගැන අවධානය යොමු කළා තිනෝ විදේශිකයන් පවා මිය ගියා දැන් එක්තරා ආගමකට පිළිවිරුද්ධව මේ ප්‍රශ්නයක් නම් ඇයි ශැංග්‍රිලා හෝටලේ ඇයි සිනමන් ග්‍රෑන්ඩ් ඇයි මේ හෝටල් තුනකට ප්‍රහාර එල්ල කළේ විදේශිකව 45ක් මිය ගියා පැය 48ක් තුන ලංකාවේ හිටපු සියලුම විදේශිකයෝ සංචාරකව ලංකාවෙන් එළියට ගියා එකෙන් ගොඩ එන්න බැරි වුණ අවුරුදු කීපයක් යනකම් ඉතින් ඒ මේ ඔක්කොම හේතුව මොකද්ද සිද්ධිය වෙන බව ඊට කලින් පොඩි කාලයක් නෙවෙයි එදා උදේ එදා උදේ සිද්ධිය වෙන්න කලනොත් දැනුම් දුන්නයි කියලා කිව්වා. ඔව්. ඊට පෙරත් ඒක උණයි. ඇයිද යන්නේ කොළඹ ආරක්ෂාව තරකලා නම් ඉවරයි නේ මේ 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 පැය ගාණක් ඇතුළත කොහමද කිංග්ස්බරි එකට යන්නේ? කොහමද ශැංග්‍රිලා එකට යන්නේ? මේ ටික බලන්නේ. ඊට පස්සේ තමයි මම උනේ. ඉතින් මේක මේ මේ අවස්ථාවේදී මේ සිද්ධිය පිළිබඳව නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා නොගැනීම එක නොදෙනුවත්කම නැත්තම් හිතාමතා අත්හැර දැමීම පියවර ගැනීම. ඉතින් ඒකට සුප්‍රීම කෝට් එකේ තියෙන දැන් මේකට විඳිතේ උනේ කවුද? එකක් ඇතුණු කිතුණු බැතිමතුණු. ආ ඒවේ ආගමික නායකයෝ සංවේදී වුණා. ඊළඟට මුස්ලිම් ප්‍රජාව. සම්පූර්ණයෙන්ම සමස්ත මුස්ලිම් ප්‍රජාවටම මේ චෝදනාව එල්ල කළා බරපතල ගැටලුවක් බවට සමාජ ගැටලුවක් බවට පරිවර්තනය කළා. ඉතින් මේකක්වත් වෙන්නේ නැහැ නේ.
මාස ගණනක් තිස්සේ අවුරුද්දකට දෙකකට කලින් ඉඳලා කිය කිය ඇවිල්ලා එදා උදේත් කියපු එක වළක්ව ගත්තා නම් මේ ප්‍රශ්නේ නේ නෑ. එහෙමදි වට මේ ඊයේ පෙරේද ඉඳගෙන කියනෝ නැහටන් මන් දන්නවල කවුද ගැහුවේ කියලා. ගැහුවේ කියලා කවුද දන්නවද? අවුරුදු පහක් ඉන්නෝනේ ඔක කියන්න. එදාම කියන්න තිබුණා. දැන් කොමිෂන් පත් කළේ කවුද? මලල්ගොඩ කොමිෂන් පත් කළේ කවුද? සිලෙක්ට් කමිටි පත් කළේ කවුද? ගිහිල්ලා සාක්ෂි දුන්නේ කවුද එමය? ඉතින් මේක මහ විහිළුවක්. මිනිත්තු දෙකක් තියෙනවද? ඒ නිසා ජනතාව සංවේදී වෙන්න ඕනේ. මගේ අවධානය යොමු කරන්නේ මං 83 ඉඳලා 2015ට දක්වා මැතිවරණයක ප්‍රසූති වුණේ එල්ටීටීක වගේම ඉම්පස්සෙත් ඒ ප්‍රශ්නේ ප්‍රසූති කරගෙන යාමයි මේ අද සිදුවෙමින් පවතින. මේක නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේක නෙමෙයි ආගමික නායකයෝ බලාපොරොත්තු වෙන්නේ. වින්දිතයන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ඇත්ත වෙච්ච සිදුවීම හරියාකාරව එළිදරව් වෙන්න ඕනේ. ඒ සඳහා මම නම් පෞද්ගලික මගේ සම්පූර්ණ සහයෝගයක් ඒකට ලබා දෙනවා කියන එක සඳහන් කරමින් අපි මේ කාරණය මැතිවරණය ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම සඳහා ප්‍රසූතියක් නොව සත්‍ය සෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු කියා යෝජනා කරමින් මම කතාව අවසන් කරනවා. බොහොම සිතේ ඔබට මාට